යම් හේකින් ඇමරිකා වහා ඊශ්‍රායලයේ ඉරාණයේ මේ ගැටුමට ඇදගත්කො අනි වාර්යම්ම ලෝක බලතුළනේ යුද්ටයක් වෙන සෑලිට තෙල් ගෑස් ෙි සෞදධේරාභය කටාරකයි අනුව මෙ ඊශ්‍රායලයෑ තෙල්ගෑස් කපනවනන් බැලස්තීනයට එමනැත්තන් ගාසතීරයට ඊශ්‍රාලයට තෙල්දින්නෙත් මුස්ලි ගටුදු ජනධතිපදගෙන ෙවද වගේම ීත කතා කරන්න මේ මොකදම කිය මේ කරන්නේ ඊශ්‍රාලය වෙනුවෙන් ජනමතය හද ්‍රස්ථ කණඩායපත් කරපු දේකට ලක්ෂ විසි දෙකක් ජනතාවට දනුව කිරීමට. දැන් අපි වන්නේට ඕක කලානම් අපේ ආරක්ෂ හමුදා වන්නේට ආහාරය වන්නතුව වන්නේට බෙත්තය වන්නව විදුර නම් වන්නේ පාගෙන හිටයගොල දනසේ සූහතෙම කඩාග ට හෙම කරන්නම්. දැරීසියේ විරොත්තා පටන්ගත්ත මුස්ලිම්වරු පැලස්තීනයට පක්ෂ තහනං කලා මැකෝන් ජාට නමුත් එඩිට පෙළපාලි කවදක් ප්‍රන්සේ තහනන් කළ වහ නිට ව ග ක් ඔ ආදරන් පිගන්න ගේ බට වැ ස හ වසේට ස් ුක් විට හත් ැරීම වස්ාවති බෙවා අදවසද අපි ටිකක් වෙනස් සහ ලෝක අවදහන යෙමුූ මාත්‍රකාවක් සම්බන්ධයෙන් ලංකාවේ දේශපාලන චරිතයක්ක කතබාහ කරනට සූදදානගන්න විශේෂම. පත්ලිචිරනක ම තුමසග තමයි හිට පමතතු මාසමග තම ද ා කරන්න සදරගන්නේ හැබයි අපේ මාත්‍රකාව වර්තමානය ලංකාව දේශපාලන නෙවෙයි මේ දවස ෝකමවදහන්න දෙන තිබෙන ඊස්ට්‍රයිල් පලස්තින ගැටුම සම්බන්ධ විශේෂම දේශපාලයේ පාත්ලි චම්පිරනගැ මතුමාට වෙනම කීවීම තිබුණට මේ ජාත්‍යන්තර දේශපාලය සම්බන්ධය තුමා උුගක් මද්‍යස් විචරක නිලන සාදර විද්‍යම පහු කාල න්තර ස දක් ද. දස ද ේට ේත එතුමව කැඩවන්නට මේ ජාති අන්තර දේශපාල තුමාගේ කිව කියවීම සහවර්තන ත්වය සම්බන්ධය කතා බා කරන්නට යිෝන් කල පුතුම පි යිවන් ඇමතුම ටොතුම උතුවාමේ අප දැක්කම අතරජාල බොහෝවිට උත්සාහකරම මේ ජාතියන්ත්‍ර දේශපාලනයේ අපේ රටේ දේශපාලය කගලන කොමදරන ජාතන්්‍රදේශපාලයේ දශන තියෙකයි ප්‍රතරද කියලා විද්හ කරන්නට අපි දැක්ක මේ ඊ ශ්වල් පරස්ථන ගැටම සම්බන්ධයමුත් බොෝ දෙනා විචාරන හැ මේ විචාර තුළ සහරයක විචාර පස්තින පැත්තට රයි පලස්ථනයට අනුකම්පාවත්තියවා සමහරයි ස්වලෙත්තෙක් පොඩි ජාතන්තර බලවතෙක් පිදිර ුන්ක් ඉන්දිමින් තමයි මේ කතාබා ගෙන යන්නේ. හැබැයි මේ දෙපාර්ශවයටම ඉතිහාසේ යන්වරදක්සිදුවෙලා තිබෙනවා. දෙපර්ශවයම ඉන්නේ එක්තර ඇතනක හැබැයි මේක විසිඳගන්නට දෙපර්ශම උත්සා කරන ඉට්‍යයක් පේනට නෑ. කොහහිද මේක ආරම්භූුණය කනට වඩ මේ ආය පැන නැගේ කොහහින්දකිනක කර හොඳ ක ම තෙන. ඕ ඇත්තටම මේ දැන් ඔබදන්නවා මේ ලෝකයේ විශාල පිල්සක වැළඳගත්ත මතවාද ඇත්තමයි මාක්වාද ති කාල් මාක්ස සුප්‍රසිද්ධ ප්‍රකාශයක් තමයි ලෝක ඉතිහාසය වනහි මානෝවර්ගයගේ ඉතිහාසය වනහි පන්ති අරගලවල ඉතිහාසයයි මේ ලෝකේ හැම ගැටුමක්ම පන්ති අරගලක ඕනින් තමයි වෙන්න කියලා ඔහු කිව්වා ොමන්න්නගේ මතය පිළිගන්නනෑ ලෝකේ බොහෝ අරගල සමහර විට ආර්ථික කාරණ මත මතු වෙන්න ඇති නමුත් බොහෝ විට මේ සංස්කෘතික ආගමික ජනවාර්ගික පදනම් වලින් තමයි ගැටුම් ඇතිවෙලා තිය පහුගේ අවුරුදු දෙදහක කාලය ගත්තොත්ඒ අවුරුදු දෙදාහක කාලය තුළ ලෝකයේ සිදුවෙච්ච බරපතල්ල ගැටුම් අරගත්තර පස්සේ ඒ ගැටුම් යටටින් ගලාගෙන යන කිසියම් සම්බන්ධතහයක් තීරවලන් ඒ සම්බදධාවේ තමයි ඒ බ්‍රහමික ආගම් කියන යුදෙව් ක්‍රිස්්ටයානි ස්ලාම් ආගම් අතර පවතින අභ්‍යැන්තර ගැටුම් එකම මූලයකින් ප එක මූලයකින් පැවතයන එකබැරණි කිවසුම පිළිගන්න ඒ කණ්ඩය අමතර ඇතුවලා තින අර්ගලේ ඒක බොහම බලගැතු අර්ගයක් කලා තියෙන්නේ දැනට ලෝකේ ජනගහනයෙන් හරි අඩකට වඩා මේ ආගම් තුනත් එක්ක විශේෂයම ස්ලාම්හා ක්‍රස්ථයන ආගම් එක තමයි ඉන්නේ. ඉති මේක තමයි අහැන්තර ගැටුම. හැබැ අද ලෝකය වෙනස් සියලු දෙනා වටහා ගත යුතු දේ තමයි ඊශ්‍රායලයේ බිහිවීම ඒට අතීතයේ ඉනම් බලපයක්පු කාරණා ගැන සැලකිල්ලට ගත්තොත්. යුදවුවන් සැලක යුතු කාලයක් අඳුම ගානේ තැන්තිෙන දත්තානුව අවුරුදු දෙදාහකට වඩා ඈත ඉතිහාසයක් යුදෙව්වන් පැලස්තීනය වාසේගරල තියනම් ඒවගේම විටිං විට පිටස්තරයන් පැමිණ්ලා මේ ජෙරුසල්ලම හා එයාවට ප්‍රදේශවල්ල ජීවත්වෙච යුදෙවන් පලවාහරලා තියෙන අපිගෙනවා විප ප්‍රවාස කරල තියනම්. බැබිලෝනනිාව බලවත්වෙන කොට එහෙම කලා ඊජිපතුව බලවත්වෙන කොට හෙම කළ ප්‍රර්සිාව බලවත්වෙන කොට එහෙම කලා රමය බලවත්වෙන කොට එහෙම කලා ඉරි අර රෝමයේ මැදිහත්වීමෙන් පස්සේ යුදෙවවන් රටවල් අසූහායකට විප්‍රවාස වුණ. ලෝකපුර ඉදයාවෙත්‍යයන් පිරිසක් න්න ලංකාව නීමම හත්තා ලා න ඉතාම සුදු කණ්ඩෑයමක්කින්න ොදැලතින කොල්ලු පිටියේ ගොල්ලන්ගේ මධ්‍යස්ථානයක් තියෙනවා. ලෝකෙ පුරාම් විප්‍රවාස වුණා. නමුත් ය යුදව්වන් අතරේ නැවත පුනර්ජීවනයක් ඔවන්ගේ බසවෙච්ච හිබරු බස. යුදෙව ආගමනං අතෑරී නෑ යුදෙව්වන් විශේෂයෙන්ම ලෝකයේ ගනවාදය සමාජවාදය කියන මේ දෙක අතර ගස්්ටනය යුරෝපය මතු වෙද්දී දෙපැත්තහම හිටිය යුදෙව් සමාජවාදී නායකයන් වන කාල් මාක්ස් ලෙනිින් කටස්කි යුදෙව්වන් ධනවාදයට මුල්ුල් පොතවෙච්ච බැංකුකරියන් වෙච්ච රොස්්චයිල්ඩ වගේ ඇත් යුදෙවබන්යි දර්ශිනිිකය ර්ශනිකයි සල්ලිකාරව බැකුකාරය ොමහ මදමයි ශයිලොක යුදව ශයිල්ලොක්ගේ කතාව ගොඩනැගන්නේ යුදෙවූ ධනයට එරහිව යුරෝපේති විච්ෂ මතේතවයි ශයිලෝක කතාවන්ගේ ඒ වගේ මතමයිති විද්‍යාත්ෝ අල්බටයින්ස්ටායින් වගේ කණ්ඩායමක් හිටියා අදරත්හි බල අදරත්ේ අදරත් එක ජනකණ්ඩෑයමක් වැඩිම නෝබෙල් තෑග අරන්තියන්නේ යුදව විශෂයෙන් බෞතික විද්‍යාව වගේශෂය විෂයන් වන ඉතින් කෙසේ නමුත් මේ පත්ව එ එකක මේ යුරෝපයේ දනවාදය උත්සන්න වෙන පත්වයත් එක්ක නව ධනය ගැටගැහෙනකොට යුදව් සමාජය අතර යුදෙව් විරෝධයකු ඒක්කමාව. හුඟාක්දනෙ දන්නේ මේ හිටලර්ගේ හොලොකාස්සක ගැන. නමුත් එංගලතෙත් යුද විරෝධ තිබුණන ප්‍රන්සෙත් යුදෙව විරෝධය තිබුණ ඇමෙරිකා එක් ජනපදත් යදෙව විරෝජය තිබුණන ජනික් කෙම වෙනම වාද වෙනම නීතිගෙනවා යුදෙව්න්ට විදරත් නෙවෙයි සෙසු ියලු සුදු නොවන ජනකණ්ඩායම්මලට එරෙහිව ඔය අවස්ථාවේදී තමයි එලිස බෙන් යෙහුඩා කියන පුද්ජලයා මේ හිීබරු බස හෙමනැත්තන්වා හෝඩිය ගොඩන කඩ මුලින්ම ඔහු ඒක එදදා සටස හැටේ හු පවුල ඇටි ගන්නවා පවුලි කතා කර නුල කතාරන්න ගත්ත ඉටස පවුල සාමහහිකේ තුලාවා ඊට පස්සේ ඔහු උනන්දු කෙරෙව්වා නැවත අපි අපේ මව් බිම වෙච්ච ඉශ්‍රායිලට යා යතුෙලවු හිටි රුසිාව එට මේ මේක තමයි ආරම්භය හැටියට මේ මැහත ඉතිහාසේ තියෙන්නේ ඔහ ම්ාපාරකුත් පටන් ගත්තනය යම් භාෂා ඔෞද්ගමනය පටන්ගත ඇරදැන් අපි පාලියම් බදධාගම ධනාවගේ පාිතාග කන වාවත පාල වගේමියගේ භාසාාවක් කැටිට තිුණේ මියගේ බාෂාව ප්‍රාණුවත් කලා ජනකණ්ඩෑම කතාගතනට උපත් කළ ඊළඟටඔය හර්ෂර් කියන පුද්ගලයා ඔොහු ඉතා වැදගත් බොහු තමයි මේ සියන්වාදේ යාන් කැන්නේ ඔය කන්දක් ශුද්ධ ස්ථානයක් සියෝන් ඒවාදය බිහි කල්ලා ඒත් ඔය මේ දහන මිනිසේ වසය අගභාගේදී එකට ලොකු බලගතු දෙයක් වුණා රටවල් වල විශේෂම එංගලන්තය ප්‍රාන්සේ හම රටකම තිබිච්ච මේ යද විරෝධ ෘසියාවේ ජමනීමම තිිච්ච යුදෙව විරෝධ ොකද හේතුව යුද රෝජක් එක එන්නේ ප්‍රධාන වශේ මේ ධනවාදය කියන එක නැගනවත් එක්කම ඒ වැළඳ කොල් ක්‍රමේ නැගෙනවත් එක්කම යුරෝපීෝ රට ලෝක කොල්ලකන්න කියන්නේ ලෝකෙ කොල්ලකන්න ගියාට ඒ ධනය යුරෝපය ගැටැහැනකොට ඒ ධනය කොටස් වල්ද කොල හරහා බැංකු පද්ධ තියා ඒ ධනේ පාලකය වනේ යුද්ධ කරන්න ග ුරෝපියෝ නෙවෙ යුදෙව්ව. යුදවෝ රජවරන්ට අයදදුන්න ඒක දැ එක වෙන්න මෙමනි තැන් උදාහරය කටේට කොම්බස් ලෝකයල්ලන්න ගියත් ඒ මනැතං සිල් ජෝන් රෝඩ්ස් ෝකයල්ලන්න ගියත් කෞවුරුුවල්ලන්න ගියත් ලන්දේසි අල්ලන්න ගියත් වෙන මොකාල්ලන්න ගියත් ප්‍රංකාරවල්ලන්න ගියත් සල්ි ඕනැනෙමේ වැඩේට එතකොට ඒ සල්ලි එක්කු රජා ලබා දෙෙන්න්න ඕන එහමනැතං නැවහදන්න වෙන කවර ලබත් ොට කොටස් ද කොහඒ සල්ලි ලබා දෙන්නේ යුදෙව් ඊලංඟට වහල් වෙලලා ොහල් වෙළදාමෙන් තමයි බ්‍රතාානය රජ පවුල්ල ය ඩෙන් මාක් රජ පවල්ල ස්පාත්මය මහම දනවත් වෙන්න ප්‍රධාන හිතුවක් වුුණේ එක්ස ජනපදේගේ මකලු මුහතු මොල්කාරු ඒතා පැදිලික්ස ජනපද බිහිකරපු ආම්භකව සසිල්ල මහදදු කොල්ලකර. හැබ අන්තිමට මේ එකම කොල් එකට සම්බන්ධ නැති යුදවන්නති බලය ධනය එකතු වෙනවා. ඇ ඒ නිසායි ීර්ෂාවක් ඇති වෙනවා. ඊළඟට ඔවුන්ට අවස්ථා හිමිකිරීම නිසා එකත් හරි වැදගත් එක ඔුන් සමාජයේ අවස්ථ හහිමිකිරම නිසා වුන් අධ්‍යාපනයට බරපතල ගට යොමු වෙන අධ්‍යාපනයට යොමු මේ ප්‍රතිඵලයක් හැටියට ඒ විද්‍යාපඥෝ ධර්ශනිිකයෝ ඔක්කුම වගේ යුදවූ වෙනවා මොකද අනික්කයි අධ්‍යාපනයට එච්චර උන්ලන්දුවක් දැක්වු න්න එම දස් වෙන්න මේ ඒකුල් අධ්‍යාපනය පහ මටම ගටියක නමුත් මේ ජනගණ්ඩයමට වෙන විකල්පයක් තිබුන්න ධනය අහිමි යුදෙව් වට එනිසා එකම ක්‍රියාවලේ වුනේධ්‍යාපනය එනිසාඔුන්කින් උඩට එමතම අංස්ටයින්ල උඩට ඉති ඒවගේ එම ක්‍රියාවලියක් වුණ අනිත්තෙක සහරුන්ගේ විශ්වාස ඇත්තේ නො මේ යුදෙව් තර්කනයේ යුදෙවවාගම තියන ඒ පසුබීම ගොඩක් උපස් තම්බක වුනාගේලා නූතන ගනිතය නමුතන ෞතික විද්‍යාවේ සිද්ධාන්ත ආදිය ගොඩ නැගීමට අවසාන වශයෙන් මරිකාක් ජනපත යුද්ධ ජයගනීමට අවශ්‍ය කරන ප්‍රමාණු බෝම්බේ තනානදීම දක්වාම මේ යුදෙවුවන්ගේ බලය ගමන් කලා ඉතින් හර්ෂල්ගේ සියෝන්වාදීෙන් විසින් මේ පදිංචි වෙලන්න යන්න ඉශ්‍රයිල්ල පදිංචි වෙන්න ව්‍යාපෘතියක් ආරම්භ කල ඕකට ගොඩක් ලොකපු හේතුවක් වනාා ප්‍රන්සේ ්‍රේප් සිද්ධිය කියෙන සිද්ධිය ඒ ඒ එක්තර ආකාරයකට ලංකාවේ අර කුරණෑ කල ශාපි වෛද්‍යවරය සම්බන්ධ ක්‍රාවල වගේ තමයි හදරලා සිදුවීමක් ඔහුද කරලා සිදුවීම හැබයි මහා පරිමාණයෙන් මිනිස්සුන්ගේ අවධානය උොම් කරගත් අවුරදු ානක නඩු ඇහුවා ්‍රේප්ස් කියන්නේ ප්‍රන්ස හමුදාව හිටපු කෙනෙක් ොහු විදේශයකට ඔත්තු සැපයුවායි කියන චෝදනාව මත නඩු විභාගේ යනකොට ඔහුගේ යුදෙවූ බව දරුණු පරිභාව කිරීමකට ලක් කලා මේක වාර්තාකරණයටගේ යුදෙවූ වන්නේ ඇතුළු අයට අනේ අපිට මේ යුරෝපයේ හිමිවෙලා තියෙන තැන පට ධනය තිබුණත් දැනුමතිබුණනත් යුරෝපය අපි හිගන්න නොටිකම්. පි තුන්වනි පන්තිය වත් හතර නිපන්තිය පුරවවෙසූටික් රට හිමවීම වේද මේ වේදනාව තදිින්තිබනතකට ආගමින් කියවවා මෝසෙස් ගැන මෝසෙස් ඇත්තටම ඊජිප්තුව ඉස්ශ්‍රයිලය අල්ලගෙනග හිල්ලා අල්ලගෙන ඉශයිල්යේ යුදෙවන් ජපතුුවට අරගිය ර මෝසෙස් තමයි ඊජපතුවට කිහිල්ල මේ යුදෙවන් ගලවාගෙන අපහු ඉශ්‍රයිලයට අරංගෙන පුරෝගාමියයෙක් වෙන්නේ ඉතින් අර ඒ මෝසෙස්ගේ ඒ කතාවත් එක්ක දැ හර්ෂල් ඇතුළු මේ පිරිසට ඕනවුනා මේ යුරෝපයේ දුක්විඳන විප්‍රවාසෝනු යුදවුවන් ඉස්්‍රාලයට අරන්යන් ඒක තමයි නූතන ඉස්ශ්‍රයිලයේ විසිවනිසේ වසේ මුල්භාගයේදී ඇති වනේ තොකොට හැමදාම ඉශ්‍රායිලයේ යුදවුවන් කළදයක්ත්තිෙන එක තමයි ලෝකය ඉන්න බලගතු කණ්ඩායමක් එ බලගතුන පිරිසක් එකතු වෙලා තමන්ගේ අිලාශය එක ඇතුළ ඉටුකරගන්න එක දැන් ඊශ්‍රායලේ ඔවන් පදිංචි වෙන වෙලාවේ යුදසේ දහත අධකාරය ඒදා පලවිින් ලෝක යුද්ධවෙලාව. ඒවෙලාවේ ඔවුන්ගේ පැලස්තීනේ හිත මුස්ලිින් රුන් ර අනපාතය දහයට එකයි ැන්න මුස්ලින් හයරන ස්්‍රයික් ක්ටනයි හිට යුදව. හැබයි බ්‍රතාානය යුද ක්‍රාවල අනකට පැලෙන් ලෝක ුද් යනොට ්‍රතාානයට ලොකු සටන දෙන්න වනා තුර කියයේ ටෝමානන් අධිරජයක්. කලිෆේට් කියල ඒගැන්නේ මේ කලිෆේට්ට එක කියන්නේ මුස්ලිම් ලෝකයට නායකත්වය දෙන නායකත්ව රාජ්‍ය තුරේ නායකත්ව රාජ්‍ය ඔටෝමාන් තුර්කයතුම. ඒවගේම තුර්කියක්ක විශාල ප්‍රශ්නඇත වුණ ක්‍රස්තියානන්ට කොන්ස්තන්තිනෝපල් යුද්ධ රාජවීමත් එක්ක කොන්ස්තන්ති නෝපලය තුර්කය අත්පත් කර ගන්නවත් එක්කම ඒවගේ දකුණු යුරෝපයේ මුස්ලිම් සංහරයක් එකක මුලිම් ර දුණු යුරපේහිටිය පාන්සේ හිටිය මේ ස්පාන හිටිය පෘතු ගාල හිටියා ක්‍රිස්තියානනි හමුදාවුන්ට පහර දුන්න. ඇති නත් කොන්ස්න්ති නෝ ලත්ක තුර්කය පරාජ කරන්න බරු තුර්කය බලගතු රජ්‍ය බව පත්වෙලලා ඔය මුස්ලිම් රටවල් වල නායකය බවට පත්වෙලා හිටි. ඔටමන්වොරු පරාජයකිරීමේ අයිතිහාසික උමනාව ක්‍රස්ටතියානන්ට තිබුණ ඕක වමගන් මේ ෝ පටිවස්සේ ආගමක මේක දව්වා අතටත් ජෝබයිඩන්ගේ කතාව ඇහුවම අර පරණ හොලෝ කාස්්ට එක මතක් කරලා ඒ ඒවත් කියලා ඒ අවධ කරවන්නේ ඒ ආගමික වයිරය ඕ නිකම් බොරු ලිබරල්වාදී පජාතන්ත්‍රවාදී කතා ගොඩක් කියන්න පුළුවන් නමුත් බැන්දරේ අවුලවන්නේ එක ඉතින් කොහොමාර මේවෙලාගේ යුද දෙවූ උපයමාර්දිිකව බ්‍රතාානෙත්තක සෙතුල බ්‍රිතානෙත්තක සෙට්වෙලා ඒ වගේම කියන්න ඕ මුස්ලිම් ොරු සමහරුත් බ්‍රතාාණයක කෙටුන දධානකට සෞධියයේ ඔය අල්සාව් ඒ වහබ්බාදේ වහබාදී බ්‍රතාානයයක් එක් සෙට්ටලා ඔටෝමාල්ලගෙන් නිදහසපතා සටන්කල් එතකොට ඒ වගේම යුදෙවුවොත් බ්‍රතානයක සැට්ටුඩ සට්ටලා ඔටෝමාල්ලට විුරුද්ධ සටන කලා විශේෂමන් යුරෝපින් පැමිණිච්චය නිසා ඔවුන්ට දැනුම බලය සහනිකුත් දේවල් පිළිබඳව ලොකු හයියක් තිබුණ ඉ බ්‍රිතානය කළේ පළබිනි ලෝක යුද්ධ අවසන්නකොට ැයිද යද ව ෝඩ ුනේ නිකයි යුද්දෙ උද් කලේ නෑ මහත්මගන්දිත් කලාව මොකදද අපේ උදව් කරන්න හැබ බොල යුද්ධෙටනුවොත් අපට ස්වාධීන බල ප්‍රදේශයක් ඕන ඕන එතින් ඇතරම යුද්ධ අවසානකොට යම් කිසි සන්නත කඩෑම ගොඩනග ගන්නත් තවන්ට පුොුවන් වුණනා සන්නදධ බල ආර්තිික බලය අවසානයේ බැල්ෆගියසුෙන් ස්වන් පාලන ප්‍රදේශයක් බ්‍රරිතාන්නය ක්දසනසේ දාහතය ලබාදුක අන්න එතන තමයි මේ පැලස්තීන ඊශ්‍රරයිල් ඒ ප්‍රශ්නේ මුල එතුට ඒ බිම්ප්‍රමණය ලබාදයෙත්ති ඒ බිම කාගද ඒ බිම ඉතින් පැලස්තීනය තිවිිච් බිමක් පැලස්තීනය තිිච් විිම යුදවන්ට සවන් පාලන ප්‍රදේශයක් ලබ ලබා දුන්නා. ඉතින් පැලස්තීනයි මේ යුදෙව බිම අතර ගැටු මැතිවනත් බ්‍රතාන්නේය නිමගේ පාලන දොස්තානයයටත් විස්තේ ඒ නිසා බ්‍රතාානය ැදිහත් වෙලා ඒ තිගටම සමහන්කරගෙන හිටිය. තෙන් ප්‍රශ්ය කාව පන්සේ ්‍රතාානය අර කද්දම පාලනය කරන ක එගුල්න්ගේ හැටහිීම එකොල් ලක ෙද ගත් ලකාවත් හෙම ලංකාේ ්‍රි ු ට ප්‍රන්ස ගොඩ බැස්ස හැබැ ෝක ෙදාගැීමට ප්‍රන්ේගේ න්ු චීන පැත්තරේ ැ ව නනාම් කම්පචය පත්තේ පැත් ්‍රිාය අති බැනයගේ මෙට එන්ද ප්‍රන්සේටයේ සිරියාව පැත්තදීලා මේ මද දරනී මුහ දෙකඇල්ල මේ හා ඊජිප්තු අල්ලගත්තා බ්‍රතාාන. ද ර තරක හිටියයගල ඇත්තවසෙ ඔ ඒය ග ත ම පට න් පන්සේ නැපෝලියෙන් යුද්ධවලින් පස්සේ ෝකබෙදා ගත්තයි ු ලෝකබෙදා ගත් ීම මයි ඔය අදමනවා කතාගත්ව රටවල හමයි කරේ හිට ඒවනු මේක බ්‍රරිතාන්නේ ආරක්ෂිත බල ප්‍රදේශයක් වුණනම් හිට පස්සේ ආවත් දෙවන ලෝක යුද්දේ දෙවන ලෝක යුද්ධය එනකොට ජර්මණිය නැමති බලගතු රට එක තමයි සටන් කරන්න වනේ ඒවගේ රොමේල් සැනවිය අඋතුරු අප්‍රිකාවට ගොඩ බැස්සා ඒක බොහොම පරපතලටට බ්‍රරිිතාන්නේයට ප්‍රන්සේයට බලපෑමකද හිට්ලගේ ජර්මනිය ඉතා පහසුවෙන් ප්‍රන්සේ පරාජය කළ ප්‍රන්සේත්පත් කරගත්තා ඒවගේම ඔහු රුසිියාව දෙසට ගමන් කලා ඉතාිය ඒවගේ ඉතාලියකොට පැසිස් මුස්ෝලෝන හිටිය හගේ සහායකේ ගේ ස්ානය ප්‍රංකෝත්ත ොට සහය දුන්නා ඒවගේ උතුරු විුරෝපේයට ගමන් කළ නෙදර්ලාන්තය පින්ලන්තය ස්ීඩන් නෝර්යේ ඔක්කොම හිටලට ඇටවුණා අවසානය ඉතුරුණේ මහප්‍රතාන්නේය පමණයි තකොට මේ හිටලර්ට එරෙහි සටනේදී යුදෙවන්ට අන්නේ වාරයම හිටල විරෝධී අඳුවුරත් එකක හිට ගඩවු මොකද ගොබෙල්ස් විසින් ගෙනනිච්ච යුදවිරෝධී ක්‍රියාවලිය නිසා යදවන් මරාධාන යුදෙවුවන්ගේ දේපොල කොල්ලකන්න එහෙම ගමන් කළ මේක නිසා විශාල යුද පිරිසක් ධනයයි දැනුමයි හරිඒ හරිවැදක දැනුම අරගෙන ඇමරිකයික්ෂජන්පට පලාග ඒ ඒ පිරිස අතරේඇල්බට ටයින්ස් ටයින්ගේ සිට ඔය සියලුවම බැංකුකරුවන් ඔක්කුම හිටිය අද මක්ක ද ඒ පිරි ඔක්කු ියායිහේ ඒ ඇමරිකාක්සත් ජනපදයට යුරෝපය තුළ සියවස් ගානක තිබිච්ච දැනුම ධනය මේ වහාම ලැබුණ එක පාට ැබුණ නි නිධානයක් වගේ ආ මේක ඒගොල්ලොත් සැකයුතු මෙහෙවරක් කලා ඇමෙරිකා මුල්කාලෙද ජපානයට හොයි ජර්මණියයට එරහිව ගීනේ යුත්තර දිහත්වේ අදහසක් තිබුුණ නමුත් මේ යුදෙවන්ගේ ගමන් මගත් එක්ක. මරිකාට ද වන මන් පරණ අටත් විච්‍යේවෙච ම පරිතානයට උදව් කරන්න. ඒකට මේ යුදෙවන්ගේ මෙහවටත් එතනත් සෑන බලම ස්රට දෙව පිර අර ඇමික් න ජීවත්ත ැකුලු සු නකණඩයමක් නවේ විද්‍යාය ගත් නය ගත් විශේෂම ජන මාධ්‍යය ගත්තත් සියෙන්ෙන් ජාලය ගත්ත ඒ ඒ අයගේ ධනයයට දෙකමයි බිමානෙන් ඇමරිකා ඊට පස්සේ දෙන ලෝක යුද්ධෙද හිටල පරාජය කිරීමේ කාරණය දිනම්. ඒ යුදෙවුනායක ෝ විශාල මෙහෙවරක් ඉටු කලා ජමානුවන්ට එරෙහිව ඉතාලි පැසිස්ටවාදයට එරෙහිව ඒ ඉටු කරදදිේ ඔහුන් අරක දැම්මා. යුද්ධයම් බලදිනුවොත් අපට ස්වාධීන රාජ්‍ය ඕන ඕන. ඉති ඇත්වසෙන්ම යුදෙෙන් මිත්‍රහමුදා කියලා කියපු බ්‍රරිතාන්නේය ප්‍රමුඛ කණ්ඩායම ජාග්‍රණය කලා ජයග්‍රාණය කල්ලා ඊස්ශ්‍රායිලේනමති ස්වාධීන් රාජ්‍ය එක්දාසම්සය හතලි සටේද බිහි කලා. එතකොට එක්දා සම්සේ හතලි සටේද මේක බිහි කරන්න ප්‍රන්සය මේක බ්‍රිතානය අමරිකා එක්ෂ ජනපදය අදින් මැදිහත් වනාා මේකට සෝවේට් සංගම එච්චර අතගහන්නගේ නෑ මොකද සෝවිේට් සංගමයක් මේකට යට හිටින් කැමතිව වුණාව මොකද ලොකුම යුදෙව ජනගහනය කිටපු රටක් සෝවියට් දේශ ඒක මේක පිට වෙලා කියලා මේක පිට සුද් දෙට හම්බුව න ඇති කියෙන අදහසෙන් ඒගොල්ලෝ ඒකට ච්චර විරෝධයක් ස්ටලිම් පෑවෙන කෙසේ නමුත් මෙතන ස්නිදහස ස්්‍රයිල්ලි බිහිවුණ අන්න එතකොට දමයි අරාභිකරේ රටවල්ලෝට යෝධ ඊීජිප්තුවට මේවා රජෝ ාවම ගොලතු රාකයේ රජවරු හිට සිරියාවේ මෙහම තැනටම තේරුුණනේ රාජිත තුර්කියය වෙනකොට හොඳට පැරදිලා තිබුණේ තුර්ය පැරදුනා විතරක්නය තුර්කිය සැකිවුල රාජ්‍යකය කියයන්නේෙ ලෞකික රාජ්‍යන් කළා ඉස්ලාමාගමින් නිදහස් කරලා එතකොට ඒනිසා එකකට ලොකු බලපැයිමතු වන උතර ස්ලාම ආගම අදහපු රටවල්වොට මේකලො ප්‍රශ්නය ක ළමො දෙගට ප්‍ර්න දෙක් එකක් මේ යුදෙවන්ට රාජ්‍යයක ලැබීම විතරක්නවේ තමන්ගේම ජනතාවක් තුළ ඒ රාජ්‍ය දීමත් ඒ රාජ්‍යයට මේ බටහිරව ක්‍රස්තියානි රටවලින් ලැබිච්ච මහා අනුග්‍රහය ඒක උගන් රගන්න ැව ැ ුද ස ක ස් රු යුද ප්‍රකාශකර. යු ප්‍රකාශ කළත් ඊශායිලය තමන්ගේ ශක්තියනු ඒවාගේම බාහිර රැපෝපකාරවලනත් අරාබීන් පරාජයට පත්කලා රා පරාබීන් පරාජයට පත් කල්ලා අරාබ අරාබී සරණාගතිීන් වුනා ඒ ඇම් බලස්තීන්වන් සරණනාගත වුණ එක දන තිහාසිකම කාරණය තමයි අද හමස්ව්‍ය පාරයේ ඔය සනධංශය නායක ඩයිෆ ම ඩයිෆ් කියන්නේ හතලිස්සටේ යුද්ධෙන් අනාත වෙච්ච අනාත කඳවරකින් උපත ලැබූ දරුවෙක් ඔහු අනාත කඳකරක ඉපද ලැබුවේ ඒවගේම අභිමානය කෙලසාදාපු අනතයින් බවටපත් කරපු සරාගතිින් බෞට පත් කරු කඩරංහලට දක්ොනොලද තමන්ට රටක් අහිමි කරන ලද ජනතාවගේ පුතෙක් තමයි මහමඩ ඩයිෆ ඔහුගෙන් අරිට වැඩිය ලොකු යුක්තියක් සාධාරණයක් ඊස්්‍රයිලයට හෝ ලෝකයට බලාපොරොත්තු එන්නබෑ එඒ ඉ පස්සේ ගැටුම් ගැණනාවක් ඇතිවුණ අරාබිය තේරුම් ගත්තා හැබයි එහම ගැටුමක්ම හමුදාව සහ ඊස්්‍රයිලි අතර ච් එකටුම් ඕ හොදැන් ඇතටම ඊශ්‍රයිලයේ මතු වුණ ප්‍රධානනායකින් දෙන්නේෙ එක්කන බෙන්ඩ ගුරියෙන් ඔහු තමයි දේශපාලනනායක ජනනාධිපති මුලින්ම ජනතපතුර ල්බට යි ටයින් බාදුන න ොතිී ක්තිනය බෙන්ඩ ගුරියෙන් ඉතාමත්මෝ අක්‍රමශීලී ඒ වගේම උපායමාර්ගක හරි ඥානාන්‍යට චරිතයක් ඔහු ඇතර් සමාජවාදී එකැන්නේ ඔවන්ගේ ඔය කිබුපුත්සු කියලා මුල්කාල ඇතකරපු සියලුම ගම්මාන සාමූහහික ගොයිපල්. සෝියෙට් සංග මේ ෝ චීනයේ තිබුණට වඩා වි්‍යානුකූල සාමෝහික ගොයිපල ක්‍රමයක් ඊශ්‍රයිල අරත්වයන ගුජන ප ගො ජනපතිවවා පරය අප දේ නෑක මහතැටෙමත් එක ලොකු ආදර්ශයක් වුණ එකපුලේ වගේ ඕ කිබුත්සුනේ ඇති වුණේ බුත්සු නොයෙන් ඔය උතුරහාහනැකැනහිකර ගොඩක් ඒ ආදර්ශය මත.

ඒුණ දෙ පැත්ෙන් ුණනම කොම හරි ඒශායලය ක්‍රාව ල අත්තක පරදිච් බිමානඇතක රජවරන්ටෙරහි තම නතාවන ෙට්ටේ එයන පළමයම ජිපතුවේ රජා පෙරල්ල දම්න්ම පෙල්ල දාල ගමල්ලබ්දු නැසර කියයන හමුදාදරන ලොරයා බල අල්ලගත්ත. අල්ලගෙන හු අරාබි ජාතිකවාදේ ප්‍රධාන නායකවට පත්චන පගකුණ ඊට පස්සේ ප ලිබියාව වුණ හමුදා කුමටනයක් යාාවේ වුුණා ඔයගේම හිරාකේ වුණ හෙම හම්මුදා කුමන්ටන වටයක් ඊළඟ දැසගේ දෙක ඇතුළට සිද්ධ වුණා. ගමල්ලබ්තුල් නසර් මුල්කාලෙදී මධ්‍යස්ථ නායක කැටිට නැගිටේ ඔගේ බාත් සමාජවාදී එතක් සමාජවාද හොඳේ බාත් සමාජවාදී ව්‍යාපාරයඒ එක පැත්කකි මුලම් බ්‍රධ හුඩ්ඩ එකට ගුරත්තුව ඒන් ස්ලාමීය ඒ නායකත්වයට එරෙහිවුුණ.ඒ බාත් සමාජවාරිම තමාද ට සිරියාවට යන්න්නේෙ ඔහ සිියාවට ඇන්න එෙත් ඒ ඉරාකටයන්න ලිබිය ආගටයන්න එක කාලෙක මේ රටවල් ඔක්ම එකක කරජයක්ක් හ රාජ්‍යයක් එකකොට දැන් හම මුස්ලි මුරන් ටොවන මූල මූල රාජ්‍ය ලි ැට්ටක්ක හදන්න යැයි ගොල්ල මුූලදර්ම නෙවේ මකලු ඉස්ලා මුූල දරමත නවේ වන. අරාබි ජාතිකවාදේ රබික් නැෂනලිසම්මත ස්ලාමික් පඩමෙන්ටලිම්ම එකක් තිබුණ. ස්ලාම බ්‍රව් රද හුඩ්ඩකට පහ ඔය හමසක නම් ස්ලාමීය හෝදරත්ේ පහු ගල ද හුට්ට එක පදන කරගෙන ම එතන සේ සසූගනවල බිහිවුණනේ බාත් සමාජවාද ව්‍යාරේ ලෞකෙක ව්‍යාපාරයක් හැයි ජාතකවාද ඉතින් ඔවුන්ට පැත්ත් තිබුණ ඔව කොමිස්්‍රාීන්ට ගෙවවා ර රාජාණ්ඩුකාරීන්ට ගැව්හ රට ගව මෙට ගාල ඉගොල ස්ාිතව වුණ ගෝමර ස්ථාපිට වෙලා ය අස්වාන් වේල්ල පිළිබඳ ප්‍රශ්ය යන්නේ නයිල්ගඟ ගොඩගලීම නිසා ඇතිවෙන වියසනයට යම් විසඳ මක් ෝන ෙල අපේ නිල්ල ප්‍ර්න වගේ ආව මත්තු වෙලා ඊ ජිප්තුවට ඒ වෙලාවේ යම් යම උදාවවිල්ලවා යුරෝපයෙන් ඉල්ලවාකැන පරණ හාම්මුතාාවවෙච්ච බ්‍රිතාාන්නයෙන් ඉල්ලවා අලුත් බලවතාවන අමරිකායක්ක් සජනපදයෙන් ඉල්ලවා එකල්ලු කිසියම් දුරකට නසරෝ රැවැට්ටවා ඒනිසා නසර කිව්වා එක දවසක අප සසල ජැසතු කරන්න නොකෙන සසල්ල හැදුවේ ප්‍රන්සේ එංගලන්තේ හැබැ එක ඊජිපතුුවට එදන්නසේ හැටේද ාර දෙන්න හිටියේ ඇ පනස් සහිදයක ජනසතු කරලා ඒ සල්ලි වලින් මං අස්වාන් වෙල්ල දවා කියලක එකන මේ ගමල් ලබ්දදුල් නසරගේ නැගී සිටීම බෙන්ගුරියන්ගේ උක්කුසු ඇසට අවුන මේක හරිියනෙ එකක් නෙවේගේ. මොහුවර පරණ රජවරුවගේ නෙවේ කියර මොහොටට ප්‍රතිප්‍රහාරය එල්ල කරන්න මොහොත එනකං හිිටවූ මේ ඔවුන් පාවිච්චි කර ඔවන් කෙලින්ම ප්‍රන්සයට හා බ්‍රහපරිතානයට කි සුවසල මුදදා ගැනීමේ ක්‍රියාවලට එගුලෙක් ව නො කියෙලා ජිප්තටේර ොටම මේ පොඩි ස්ශ්‍රායිල ජිප්ටේරු යුද ප්‍රශගන ප්‍රන්සේ හා මහප්‍රතාන්නේ හයි ඇතරම ගම ලබ්දු නසර යුද්ධ පරදි දසන් පනසහි පනස යුද්ධ පරදිලා ඊශ්‍රයිල් න්ස මහා ප්‍රරිතාන්නයට මේක හත්පත්වෙන ඒ අකරේම ගමල් ලබ්දු නසර පරාජය වෙනවත්කම ශාලයේ ඒ සසෙතාව ගනිතදන් දෙකතුරක් කරගන්න ප්‍රන්සෙන් නෂ්ටි තාක්ෂණය ගන්න ඒවගේ මයර්මාන ක පීර එකට මුණ දෙන්නපුළුවන් මිරාච් ප්‍රහාරකයන ගන්නගේ අව්‍යාවදාතින් අ්ඩේ ඉක්මට හො මේ ගැටුට යන්න කොලට ඕන ඇවතිස්ම හෝව කර කරකර වැඩේඒවෙල බෙස හැබයි ඒ වෙලාවේ ඔුන් බලාපොරත්තු නොච්ච සාධකයක් නසරගේ සහයට ආ එක තමයි සෝවීට් සංගමය සෝවට් සංගමය කැලින්ම්ම යුද්ධ ප්‍රකාශ කලා ගමල්ලබ්දුල් නසරගේ පැත්ත ඉඳගෙන සෝවීට් හමුදා ගොඩ බහි නෝ කියෙන සුවස්සක අතෑරිය නැත්තා තොර එක්සත් ජනපදය සෝවි දේශය අතර අවබෝධයක් තිබුණා මොකද ලෝක බලවතුන් ඇතියට මොකදද මේකෙති කරන්නේ කියලා අවසායේද එක් ජනපද මහ ප්‍රරිතාන්නේයටටයි ප්‍රන්ේටයක් ඉවත්ව ඉන්නක ඒ අනුව සුවස් සැල යුද්ධෙන් පැරදිනත් නසරට හිමවුුණා වාදැවන්ත වීරෙක් බවට හු පත්තුල ඊජිප්තුවේ පමණක් නෙවේ අරාබියයේ. ති ඔහු බයනැතුව ඊෂශ්‍රයිල දැන් හරිබලට ම දෙන්න කියන ආස්වාදයෙන් ගියා කෙසේ නමුත් ඔහු එක්තාාශම් සය ැහයේ හැටහතේ විතර ඔහු සෝවියට් දේශත් තුදව් ඇතුව සියලුම් අආරාභිකරය යුදව් ඇතුව සිරියාවේ විිශෂම ගෝලාන් පැත්තම තියනෙන්න ඊජිප්තුවයි සිනායි තියන ඊජුප්තුවට ඒ නිසා ජෝඩානය ඔොත්කොම රටවල්ලකතුවෙන් ඉශ්‍රයිලය අවසානය ආක්‍රමණය කළ ඉර කරා මේ වෙලාවෙ සෑහෙන දේශපාන වශයෙන් ඊස්ශ්‍රයිලයේ බෙදිල හිටි එවගේ මර හිීතල යුද්ධය කියන එක විට්නාම් යුද්ධය කොරියෙන් යුද්ධය ඉද ආසියාවේ ඇමරිකාවයි සෝවිියට් සංගමයයි චීනයයි මහා යුද්ධකට මැදිහත් වෙලා හිටි තව යුදවරවුණු හදාගන්න වෙන ඇමරිකාවට ඕු නෙත් නෑ මේ තත්ත්ව යටතේදී තමයි ඊස්්‍රයිලත් බෙදිල හිටියේ නසර හොඳට මේක කල්පනා කරල කළේ හැබැයි ඊස්ශ්‍රායිල් ජනතාවගේ අන්නේ එක තමයි ඊළඟ ගාරණය නසර් රාක්‍රමණය කන්න බව වටහා ගැත් වහාම ඒ පිළිබඳ ස්ශ්‍රයිල් ඔත්තුසේවා වාර්තා කරහම ක පබ්ලික් නිියවස් එකක් වුණම ඉස්ශ්‍රයිල දගන්ත පෙළකාල තිවු ඒ වෙනකොට ඔය මොසේ දයන්හම විපක්ෂයේ මන්ත්‍රීකෙද ඔහු සමාජවාදි පක්ෂයේ ට කම්කරු පක්ෂත්ව. එතකොට මොෂේ දැන් යුදෑමති කරන්න වෙන. කාන්තාව තමයි පාරට මෙස්සේ. අපට බෑ නසර්ගෙන් මැරුන් කන්න හම අපේ දරුව බේරගන්නන මේ මොහුවගේෙන්න්න කියලා. ම වෙනස්ස ද දැහුණත් අපිට පේන ජ අපේ රටේනං ඔය මගුලකුණානං විවේචන කර කර ඉන්නවා කෝමද මේක පැරදුනේ නොම් මොසක් දැනන් ගත්තන ඇත්ද මේක මහාම නැතනියාව ඉල්ලාස්වයතුයි ඕන අප රටේ ටල ගන්න එහෙමන ටක්ගාල එකමුතු උදැ මේ විද කමුතු වෙලා කෙලින්ම ලිකුට් පක්ෂ ආරධනා කර මෝසේ දෑන්ට නායකත්වය ගන්න මෝසේ දැෑන් මෙම කරත්්ික්‍රාත්ම ගවුණ අර එක්දන්නම්සේ හැටහතේ දින හතේ යුද්ධයෙන් ඔ එක විට එක විට සිරයානු හමුදා ලැබනන් හමුදා ජෝඩාන් හමුදා සහි ජිප්තු හමුදා පරාජයට පත් කළඉතින් ඒ ුද්ධ ඒක අයිතිහාසක යුද්ධගේක එක ඇත්තවශයෙන්ම ඔය ඊස්්‍රායලේ පසුවාපු නායකඔ බොහෝ දෙනේ ෙත්්ෂෑක් රබින් වැනි අය නා මහා යුදධ වීරෝ නායක බට දේශපල් නායකබට පත්වනු හෙම ඇතරම මේ බෙන්න්ගුරියන් හා ශිමෝන් ෙරෙස් සැරෙන්න්න අනික් සියලුම දෙෙන ඊස්්‍රල් විදේ විශේෂහමුදාව පුහු ලක්බවයි නැත නිහව ඇතුළු. ඔගේ විපක්ෂණයක තොක්කො මේ හමුදාය යුද්ධකරපුයි එක්ක ජනකණඩායමකට නැගඉදලා ඇමරිකක් න පදෙත් ය අම දව් වරගෙන තමයි ඒ දින හේ යුද්ධය කළේ. මේකෙන් ලොකු පාඩමක් ගම ලබ්තු නස්සර ඇතුර පිරිස ලබාගත්ත. ඒ එල්ලලේ පහර එල්ලකලේ ස්ලාමී ආගමික දිනයක ඔවුන් සේල්දනාව ආහාර අරගෙන සැතපිලායින වෙලා තමයි ප්‍රහාරය දුන්නේ. ඇත ඒ නිසා මේගන උන් න්න ට සෝදේක කලින් ප්‍රසේට ඇති ලත් වන ඇතුලත් ෙලා න්ගේ යුදප දශක යුදතුප පරන්න යුද ටැන්කි මේව ලබාදුන්න ඔය අත්තරේ. ම ලබදදු නසර සෝවිියද දේශයක මිචර ලොකුට ගී කෙනෙක්නවේ නොබැදවි්‍යාපාරය ප්‍රධානය ඔවුතමයි ැතිනයටට බ්ඩානායක මැතිනයට කතේයේ නිතික සස්ථාවේ දැන්තින සපුගස්කඳ පරි පහදු ලබාදුන්නේ එකොට ඔහු නේරු මැතිනය බණඩානායක මැතිනියය එවම් යුගස්ලෝටිටෝ එොලු වෙනම නොබැන්දිවි්‍යරයහිටිය ඉති එ සෝවිදේයට පොඩ අහිතවත් ගති ඇතිව වුණ. මොක සෝවිදේශයේ ආරක්ෂාව රැකවරණේ නැතුව ස්ශ්‍රයිලය ව මරිකායින් බේරෙන් බෑ අවුදන්න නිසා පැත්තටයෙකුල්ු ගමන් කල තිබුණා ඉන් පස්ේ තමයි යොම්කිපූර් කියන යුද්ධයගේ හැ හැත්තතුනේ ඒ යොම්කිපූර් යුද්ධයෙන් ඉස්ශ්‍රයිලට ජයග්‍රහණ කරන්න බැරුණ ින අවුටරයිට් ික්්‍ර එකක් නෑ අරාබින්ට ජයගන්න බැරුණ දැන්සිද වුණගේ යම්ප්‍රහරයක් ඊශසායිලයටත් තේරුන්ගයා අරාබිය දැන් කොන්වෙන්නල් යුද්ධයකින් පරාජය කරන්න අමාරුයි කියල. ඒවගේම ප්‍රථම වතාවට තෙල් කියන සාධක කන්්ටෙල් කියෙන් සාධකය හා සාධකයේ ආුදයක් හැටිට පවිච්චි කළ ඕපෙක් කියන සංවිධනය හදල ඇමරිකාවේත් තෙල් සැෙවුණන මැත්තුූ ඒක නිසා මේ හැමෝටම වටහා ගණඩ වුණා දැම් මෙතින වෙන සාධකයක් තියෙන බව එනිසා තමයි ඉතින් ඊජිප්තුයි ස්ශ්‍රයිල්ල ඇතර සාමගියවසුමකට ගමන් කළේ ඇමරිකා මැදිහත් වෙල ප්‍රතිඵලට අන්නු සදධත්තු ාතනය කළ ඒකට මුල්ලවෙච්ච එදකොට එහ එහෙම වෙලා තයි සිතිිධමය වනේ කෙසේ නමුත් අවසායේ දී නොරයේ මැදිහත් වෙලා ැලස්තීන් ිපරේෂ ඕග නනි ේන් කිය පෝර් යසාරපතිීටියේඒ අයට ස්වාධීන ප්‍රදේශ කීපයක් ලබා දෙන්න එකතාව දුන්න ක්ඔොය ටහිරයිම්වර ට රුර කියන්න අතරම ජෝඩනට යිතිල කැෑල්ල ලෙබන නේකොට සකල්ලන්නේින්න්න සිරියාවෙන් ගෝලාන් කඳු කරයාල ඊජිප්තුවෙන් සිනායි ප්‍රදේශයල්ලඟන්නවා ඉතිං යම්යම් කොටස් දීලා සාම සසාමගියසු ඇතිකරගත්ත සිනායිවලින් කොටසක්කා පහුදුන්න ලොට පහුදුන්නා ගෝලාන් අතේ තියා ගත්තා එතකොට අවසානයේදී යසා අරපත් සහ ඉච්චක් ්‍රබින් එකත් හරි වැදගත් දෙයක් ඉච්චක් ැබින් එච්ච ක්‍රබින් ද යුදීර්රය දින හතේ ේදයන් ලකට හිටියට එතකොට මේ ඉත්‍රය ක්‍රභි ගාතනය කළ ඒ ගියවසුම එකැ මේ ඊශායිලය තුළ නිතරම ඒ ජාතිකවාදී ආගමිකවාදී දක්ෂිනාංශික ප්‍රවාහය බොහොම බලවත්ව නැග ඒකත් එක්ක අර ඩිප ටේට් මසාඩ් එකක ශිින්බෙත්තක ඉස්්‍රයිල් හමුදාව. ඉශ්‍රයිල් ජාතිකවාදී කණ්ඩායම් බැංකුකරුවන් මාධ්‍ය ඇැවිසින් සැදුම්ලත් එකක් තියනඇත ඒක කොයි අම්ම වෙලාකොත් මේ පක්ස විපක්ෂ විදිහට වවෙෙන්වෙන්න ඇදැන් මේ ගැටුම ඇතිවෙන්න මොහතකට කලින් නැතනවාහවට එරහිව. යෝධ උත්කෝෂ. එහ වර උසාවිී ක්‍රියාවලිට අදගන්න යන වයිල්. ඔහුගේ දෂන ෝතනාවට ඔහු වර්ධකාරය වෙලා හිර යන්න ඉන්න මිනිහ බේරගන්න මියටයු කරන උද්ගෝෂ නැතිවන ොටින් මේ උද්ගෝෂණයට යම් පක්ෂපාතීත්යක් ඇමරිකායක්ක් ස ජනපදේ දුන්නා. නැතනිය හෝ යුක්්‍රයන යුද්ධයට මැදිහත්වෙන් නැතිවේ කිව් එකත් තමයි ඇමරිකන් කාරෝතමයි මේ කොඩි දෙන්නේ ස්ශ්‍රයිල් කොඩි දිල්ලම විරත්තතාරන් මේ අන්ඩි. පොඩි විරෝධයක් යින් පාලනයක් එක්ක තිබුණක් න මේ ප්‍රශ්නයත විචතිය ඩිප්ස්ටේට් වැටරන්න හිට මොගමැති යුද දවා ඩි්ස්ටේට්ක වැඩ කරනවා ඩිපස්ටේට් එක වැඩ කන්නවා කියන්නේ ලෝකයේ පුරා යිස්ශ්‍රයිලයේ පජාත්‍රවාදය අරෝම ප්‍රශ්න කර හිට මාධ්‍යය හමාස්සක මෙහෙමයි බලන්න ජෝබයිඩන් ජනාධිපත්තුමාකිව්වා කිරි දරුවන්ගේ බෙලි කැපුවයි කියලා හමස්සක වැඩි හිටියන් ගාතනය කළ කිය විසිම සාකයක් මේ වෙනකොට නෑරිඩ දර්ශන බුරුෙේක් නිව සරමයන ර ට ජනාතිපදෙනෙේ වගේ වගකින් විරිත කතා කරන්න න මේ මොදම කියන්නේ මේ කරන්නේ ඊශ්‍රායිලය වෙනුවෙන් ජනමතය හදනෝ මේ ඊශායිලය අනාගතය කරන්න යන දැවන්ත සනර්ධ සරණට ජනමතය හදකම් කොහොම වනත් හමාස්සකත් ඉතා කෙටි කලකින් පොලොවයට උම්මන් පද්ධතියක් එම හදාගෙන හමාවන්තිමට ඉශ්‍රයිලය යම් ප්‍රමාණිකට තියාගෙන ඔය ගාසතීරෙෙන් වත් වුණ දෙදස් පහ එතකොට ඊට පස්සේ ඊශායලය ඔය ගාසා තීවේ ආක්‍රමණය කරන්න හිතුවා නමුත් දෙදස් හයේ හතේ ඇතිවෙච්ච සිදුවීමක් නිසා ඔවන් දැන් ඒකට බලවත් පසු පැත්වීමක් දක්වනොමොකද උන් ලෙබනනයට ගිය දින ගානක යුද්ධයක් කළ පීරුත් නගර ඇතුළ බොහෝ තැම් බොම්බදැම විනාස කළ වාහ ප්‍රටි පලනේ ස් ුල්ලා කියලාල සංවිධානයඒ තිබිච්ච සං විධානය අරිට වඩා ගින්නෙන් උපන් දරුවෙක් වුණු මේ දසන සසු දෙකවුණු දධිය නෑන මේ දෙදස් හතේ වාද සතිර ඊට පස්සේ මේකොලු ගාසායකටක් එේවිදි ඉන්මේෂණ එක දාහතරය සැලසුම් කළ සැලසුන් කලාට ඒ ඔත්තු සේවා වාර්තාාව පස්සේ එලියටාව එලියටාව අයිට කලින් මෙහම සිද්ධිය වුණා අමාස්වරු ගාසාතීරය ඉල්ලෙක්ෂණ එක දදිවුව . දිනුවේ මේ පාටා පාටා ව්‍යාපරය ගැන ර යසාරපත්ගගේව්‍යාරේ පාජය ක ටි ුරන්න ඕ ඒලා ඇමරික එක් ජනපත කුමන්ත්‍රණනය කළ එකන්නේ හමාස්ක බලින් පහ කරන්න පාටා අයගත්තයෙ එක් කහ වෙලා ඒට යම් කිසි යුදම මේ ම තිහත්වීමකු තිබුණ අභ්‍යැන්තර හැ හමාස්සෙක දේශපාලනක කුමන්ත්‍රණය යුදකුමන්ත්‍රනය දෙකම පරාජය කළ ඒත් දෙකම පරාජය කළම තමයි මේ ආක්‍රමණය සැලසුන් කළේ ආක්‍රමණය සැලසුන් කලාට ආපු ප්‍රතිපලේ තමයි මේකින් ලක්ෂගානක් මැරෙන්න්න ගුලුව මේක අල්ලගන්න අවුරුදු පහක් විතර සටන් කරන්න වෙනවා. ඒක නිසා අපි මේ අත්හරදාලා විටිං විට ප්‍රහහාර එල්ල කරම කියන අදහසට ආවායිත ඒක විටි එක වුණා හැබැයි දැන්මතු වෙලා දීන දත්වය මේ ඉශ්‍රයිලයට සිදුවෙච්ච දස්ගානක් මරණයට පත්වෙන්න කරපුයේ සිද්ධියත් එක්ක ඒ හමාසක පැදිලි මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් කමාෙල්ල කළේ මොන කතාකි වුවත් පැහැදිලි ත්‍රස්තවාද පියාපර මොකද ආවුද නැති. සාමාන්‍ය ජනයා ඝාතනය කිරීම හා ප්‍රාණැපේයට ගැනීම ප්‍රස්ථවාදයක්. හැබැයි බටහිර ලෝකය ඕක කියද්දී දැන් ඔබට පේනව ඇති බටහිර ලෝකයේ වාර්තා කරනය. ඊස්්‍රායිලයේ මියගිය ගන්තමයි මුලින්ද. අනික පස්සෙින්. ම වැඩිපුරි නිශ්‍රය සහ කො එකනේ හමස්වරු ගෙනහෙමත්. ඉළඟට යුක්්‍රේණයේ පටිින් බෝම් ධදානකොට පාසල්ලෝට බෝම්බධනවා රෝහල්ලට බෝම්බධනවා දරුව මරනවා අම්මාවරු මරනවා මුන්ටිසෝරි දරෝ මරනවා. එහෙම කියලා මෞද්‍යෝෂණපොය යුරෝපා සංගමේ ප්‍රධානය එමැතිනිය අමටමකිව්මියු. හැබිද ස්්‍රයිල්ල කරනකොට සදධයක ප්‍රශ්න යන්නේ. එහින්දාඔේ ඇතරම මේකින් දෙමිටි පිළිත මේ ලෝකයේ බටහිර ලෝකය කියන දේ කියන්නේ. විශ්වී අගයන් මාන හිමිකම් යුධ අපරාධ වගේ විටත් දැන් දාහරණන කැටියට ඊශ්‍රායලය මුලින්ම කිව්වා ගාසාතීරයේ වතුරයි විදුලියයි ඉන්දනයි කපනෝ හරි ඒක පැහැදිලිව මේ ත්‍රස්තකණ්ඩාෑමක් කරපු දේකට ලක්ෂ විසි දෙකක් ජනතාවට දඩුවන් කිරීම. දැන් අපි වන්නියට තෝක කලාන. අපේ රක්ෂක හමුදාද වන්න්නේට ආහාරය වන්නතුව වන්නේට බෙහෙත්වය වන්නතුව විදුරිය නම් වන්නේ පාගෙන හිටිය කොල්ල දනස සූහතම කටාගෙන හෙම කරාන්නං කොහම ක්‍රයගරත මකද අපේ ආරක්ෂක හමුදා පැහැදිලිවම LT ත්‍රස්තවාදයයි දෙමල ජනතාවයික එක අතර වෙන සහදුරනාගෙනටය තන මෙතර මොකුන්නේ හැබැයි මේ ප්‍රශ්නය අපිට එරහිව කොච්චර චෝදනා තිබනද ආහාරනය මේ මේ බෙහෙත් නෑ වගේ සමහර්විට ඇත්තටම විශාල දුක්කට තත්ත්වයක් යාපන වන්නේ තිුණන අපි අත කර හොද ඇති ිච් යුද ත්වයත් එක ප්‍රමාණවත් ආහාරතිබුුණන්නේ ම මතක කාල බූමතේ බෝත්‍රය රපයා අට ියට කිය ුදි පදධතිය සම්පර්ණම ැඩුවේ ල්ටටේ ම අඩම් රික්න තම යපනෙත් වන්නේ එදකම විදිලිපද්ධති දෙදස්දායං අවුරුද්ධක් ඇතුට සම්පූර්ණිම යපන නැවත නවත පතිසං විධානය කළ දුන්නේ.ඉතින් අර ඒ වගේ තිබුණ. දදුකිිත් තුන් හැයි දැන් හිතන්න වතුරත් කැපවන. නිකං හිතන් අර ගෝටබයගේ කාලේ පැදාහට යිට කන පැෑ විහර යිට කැපවන මරදාානට මොකද වෙන්නගේ රධනය ජනගත්වේම තිත් මේ ගස්සතිය වර් කිිලමිට පන්දාා සැයිසයක්ක්කිඉන්නවා ප මිලන ෙක්ට ඉිි දකට නො මේ ොල ශිකෙන් ාගක මේ හරිද. තුට මරදානට ලයිට් කැප්වනම් වතුර කැපුවනම් මරදාානට මොකක් වේද. ර කොඹට ග්‍රන් පස්සලට මොක් වේද කෙල්ලපනට මොක් වේද කියෙන නික හිතන් පැය දාහරක් ලයිට පල ෙල් නතිවල ගේෑ නැතිවල ඇතිච් ෝලාහ හට ොචර ප්‍රශන කේ ිනිසුන් තිබුණන අන්තික පරිතාලට විදලිය ැතිවන්හම කවද කියතුන මන්දක් මේවදන් මුත්ත්‍රශරීලාදාාරක රහල් නිම කිය දැන් අපිට පේන්න එහෙම මැදිහත්වීම. ඉති ඒවගේම හමාසරුන්ගේ මේ ඉලක්ක කීපයක් තියෙනවා? දනම ලක්ක ට කලින් මතුේ මේ දන් මේ දස හැත්තතුන යොකිපුර විුදධ පසතම මේගේ අර ස ප්‍රෙස් ටකන තැන් ස්්‍රයිලේ බලාපොරත්තු නොෝ හනයක් සිද්ද වනේ දැන් මේ කාලේ තුළදී දැන් බටහි වරතියන වෙනම ගසේ ගාසතරය තම හම සංගධනන්නේ තන මියන සි පවිිසක ලක්ෂ විවිතර ජාදාවක්කින්නවා. දැන්න ඉස්්‍රයිලය ගාසතීරයට ගැහෝත්තයම වෙන විනාසය ක් ජනගනත්ත ත්තක තාගන්න බෑ ඒවගේම ස්වයිල දන්නෑ ාසතරේ තත්ේ මකක්ද කියෙලා කොහොම උමන් මාර්ගති බෙනවාද ඒ වගේම ලෝකෙක් කියන ලකෙ එලිමහන් සිරක දුරත්තයි පලස් න කියර යන හදත් පාලනය කරන්න ස්වයිලේ ගුණන පාලන කර ස්ල හැබයිය ගාසතරේ විතරක්ද මේ තත්වේ මත්ත ඔවන්ට ගහලිවර කරන්න බෑ ජනගනත්තය කීරවාම අනාගතයේ ොකද මේ යුද්ධම තිීන් හෙමයි තැන් ඒෙදී එක සැහැන උබතෝ කෝටිකයක්ක් දැනට ඒශ්‍රායලයට සිද්ධ වෙනවා මයි ගන්් ෆරේෂන් එකක් එෙමණ ඇත්තම් පාබල මෙහුමක් කරන්න මොකද ඔවුන්ගේ සීකට අධි පිරිසක් ජෙරාල්ලොරු ඇතුළු ප්‍රාණැපේ ඉන්න ඔවුන්ට දැන් සාකච්ඡා මේසේට මොවුන්ව ගන්න තියෙන එකම ක්‍රියාදාමය තමයි ඔය වතුරලා විදුලිය කපාදුවෙන් පශේ පාණ පකරුව නිදස් කර ගෙන එක. හමාසුරුන්ට තනි පැත්තෙන් ඊශ්‍රයිලය ගාසාතකරයට ඇතුළල් වෙලා මහා විනාසයක් කනෙ එක වලක්කාරන ති එකම තුරම්පවත් වෝක. හමසුරු ඔය පිරිස ප්‍රාණපේයට ගැනීම එක බලාපොරොත්තුවක් නෙත් පැත්තක ර Lට එක මිනිසුන් ප්‍රාණැපයට රංහිට යන ක්ෂතුක් මිනිස් පලිහක් කර ගැනීම සහ ඔවන්ගේන්න පන්ඳහක් විර ඊස්ශ්‍රයිලය හිරෙවල්ලට ඒගල්ලන්න නිදහස්කරගෙන ඔයිට කලින් එක ස්ශ්‍රයිල් සබෙලිකට සියදනෙක් නිහස් කර ගත්ත ඔයිට කලින්. ඉතින් ඒ නිසා ඒකත් ඔවන්ගේ ඕයේ අරමුණු දෙක තියනෙන. එක මිනිස් පලිහක් හැටියට තියාගන්න අනනික උන්ගගේ සිටකරුවන් නිදහස් කර ගැනීම. උන් ප්‍රධාන අරමුණ නම් ඇතවසේ මොයි අල්ලක්ෂ පල්ලියට අ කියල නෑන අල්ලක්ෂ කියල සුද්දවූ පල්ලියක් තියන මුස්ලිමරුන්ගේ ඒ ඇනෙ මටීනයකයි මක්කමයි අරුණාම ඊළඟ තියන එක. එතනින් තමයි මහමත්තුමා උත්තානය වනා කියලා හිතෙන්නේ එක නැවත උමරට පත්ල තනි නිකුත් වනාවගේ ඔුන්ගේ විශ්වාස තියන. අල්ලක් පල්ලියට ඇතුල් වුණන ඉස්්‍රයිල් හමුදම් ඇතුල්වෙලා බොහොම බරපතර විදියට ආගමික වතවත්තුල නෙල්ලා හිට පිරිසල්ට හිරිහරරලා එත ඒ උුණනේ දෙදස් විසියකි ඔවන් කියන්නේ ඒවස්ථාඇත අප මේ තීරණී ගත්ත කියලා කොහම මේකට අල්ලක්ෂ ප්ලට් කියල නකවවෙ කොහොම වුණත් ප්‍රධාන අරමුණ තමයි මෑතදී සෞඩිය අආරබියයි හමරි ඉස්ශ්‍රයි ඇතර ඇට වෙට ගියවසු. ඕක තියෙන අනික්කාරණය තමයි ඊස්්‍රයිල්ලට කෞ්ද තෙල් ගෑස් දෙන්නේ ාල ෙල්ගෑස් දෙන්නේ සෞධේරාය කටාරකයි අනුව මෙ ඉශාල තෙල්ගෑස් කපනවනන් පැලස්ීනයට එමනැත්තන් ගාසතීරයට ඊශ්‍රාලයට තෙල්දින්නෙත් මුස්ලි ගටවල් ලොලි එව අවත්සන්න පුළුව දද එක තමයි වෙන්න්න නිදැන් සිකුරාදා පල්ලිවල එවගේම ලෝකේ පුරා මුල් වටේදී ඉශ්‍රාලයට අනුකම්පාවවට ඊළඟ වටේද මේ ශ්‍රයිලයේ ප්‍රතිප්‍රහාරය අනිවාරයම සමානු පාතිකකත් නෙවෙයි ඩිස් ප්‍රපෝෂණ ඒේකයන්නේ එකට දහයගානේ මරුණකට ඒක ොට ැෙල්ට ගඩනගලි දහයගානය බිදධානකොට. අර ඒවගේ දේවල් වෙනකොට අනිවාර්රයම ලෝකන කම්පාව පැත්තට යන ඒ ජ නාලිකාව තාම න එකකද මෙදැනට මේ ප්‍රශ්න පටන්ගර ඉවරයි ජ පැරිසියේ විරොත් පටන් ගත්ත මුස්ලිම්මුරු පැලස්තීනයට පක්ෂව. රෝන් ජතිපටි නමුත් එ පෙලපාලි කවදක්ත් ප්‍රන්සේ තහනන් කල දනවද අලිස්තාාන් පෙළපාලි තහනන් කල ද නෑ හරි මකන්නේ මේවා ඇන්නේ එක ඒතන තින ප්‍රශ්මි ජර්මණී ජමනියත් තහනන් කළලා මේ පැරණි යුදේ විරෝධී හැඟීම මතුවේවා කියලා. ඉති හැබැයි මේක නතර වෙන්න කොද ප්‍රන්සේ කොමත් වාමාංශික දේශපාලන පක්ෂ ල යිති පින ාහරන ැඩට අපේ ලඟා ඉදාව ගත්තොත් ඉදාවේ මෝඩි අගමැටතුමා කෙලින්ම ඉශ්‍රයාලයට පක්ෂපාති පාප්‍රකාශයක් කල ඒ පැත්ත හිට ගත්තා. එහෙම වනා කොංග්‍රසේ රහුල් ගාන්දී සොනිය ගාන්දී පැලස්ීන අයිතිය වෙනුවෙන්තමයි ඉදිර ගාන්දිි ඉ කොග්‍රසේ පෙනෙ හිටිය කියෙලා ඒ පැත්ත ගත්ත. ඒගැන් ඔය මේක දැන් ජාත්‍යන්තර වශයනුත් රටවල් ඇතුළහෙත් බෙදීීම ඇැති කරනු ලංකා න්න ලා ද ඇති වන්න පුල. බොදු ඔය තෙල් සැපවම් වලට ගෑ සැවම් වලට බාධදා ඇතිවෙන ඒ තත්වය තුළ යුක්්‍රය ුද්ේට අමතරවශෙන් දැනුත් සේට පහක මිතර ෙල්ි ෙිහිටියයෙනවා ඒවා ඇතිව වුණාට පස්සේ ඔය මුලදිතියන උනන්දුව ස මුලදිතියන ඔය ආවේක පස්සේ බුද්ධිමත්තු හිතන්න වෙනවා. ඔ යුක්්‍රේණයට අවියාවදය අවදදී යුරෝපයේ මුලදිතිපිච්චේ චූ එක දැන්නේ මොකද ලාබ තෙල් ලෑබ ගෑස් දැන් රුසිාවෙන් ඉන්නේනෑ ඇම්ම රටකම ආර්ථක අරබුද ඒනි එගොලන්ට සිද්ධවෙලා තියෙනවා මේ ඒව ගැෙන දැන් ටිහ බුද්ධිගෝචරව හිතන් ඒවගේම ඊළඟ මැතිවරනවලදී මේකයි නවා ද දාහරැකැටට ජෝබයිඩන් ටිකක් නැනයාහ විවේචනය කර කරින්ඳ එක පාට්ටම ස්රයිලි පැත්තගත්තා විතරේ ඩොනල්ට ්‍රම්තිවා නතනයාාවෝ අමු මෝඩ වැඩක් කරගත් ඔට සම්පූර්ණ ඔෆ්කඩ් ඔහ කෝට ෝෆ්කාඩ මේ ඔහ ඔ මොහගේ මොසාට්ක ඊස්ශ්‍රයිල ක්ොමහ හරි කිය නැත නිහ විවචනයයක් දුන්න ඒතුරන්නේ ඕෝකිව මේ ඕය ලැබනනට මේ අන්නෙවා ස්බුල්ගෙන් හැරි ස්මර්ට් කට්ටිය කියල එකදගේඒ ඩෙෝබයින් මේ පැත්ත ගන්නකොට ට්‍රම්ප් මේ පත් ගන්න මොලි මේ පත් ගරන්නකොට සොනිය ගහන්ති මේ පැත්තගන්න. හොම ඔය ලෝකයේ ඔය බෙදුම් රේකාව එනෝ ඒගේ අතුන් මට මේ මිසු කරණනයක් ති බෙනවා ඒතයි දැ. ස්්‍රයිද මයි ලෝක ො බදධසියව තින්ගේ මත ඇත්ගේමටක අයිුම්ගලෝන් ආරක්ෂණ පත් ඇත්තින දැන අය බිම්ගේ රක්ෂ පතිදන මේවැනි දැවන්ත ජාලයක්මද කොහොමද හම සගධන මේගේ දැවන්ත ප්‍රහාරයක් සැලසුම්ර විශේෂ ඔන් වට වෙලායින්න ඔුන්ට මුහුදගේන්න බෑ අවිද ගොඩ බිමන්ගේ නත්තමාරුු අරගල හමතිස්සවා නිරක්ෂණ කරන මේ පට පිරවර කොහොමද සංගධන. එකක් තමයි ඔය තාක්ෂණයට තියෙන සීම. අපි ඕනෑවට වට රිමෝට් තාක්ෂණයම සෙන්සර්ස් දාගෙන් අරවා මෙවා කරන්නගේහාම ද බෞුද උතාාරයයක්කයන්නම් ඇමරිකාව වටනාමිට පැරදුුණ ඒ පරදිනකොට ඇමරිකාව ගරිල්ලා බට ඔොහොයන්න මුලින්ම්ම පවිච්චි කළව තර්මල් ලිමේච් කියන එක. ඒ යන්නේ ඒක ගහ බලන්නවා මිනිසුන්ගේ තෙම ලිමේච්ච එක ශෂ්නත්වෙන් බලනවා තෙන්ට බෝම ප්‍රහරල්ලගන්නවා. හෙම නොෙක් තාක්ෂණය භාවිතා කළ විියට්නාම් කට්ටියේ බෝම සරල උධාරණකත මුත්‍රාගල්ල මුත්‍ර බෑගගල්ලවා කැලේ ඇදොට ඒ තර්මල්ලිමේජක මිනිසුන්ගේ මේජගෙන ඇතන්ට අරුම් බෝමදානවා ඒ වගේ ඔය ගොඩා දරුණු ලොකු තාක්ෂණයන් නිතරම පැරණි ක්‍රමවලින් පරාජයට පත්වෙන. දම් මම එක්තරා වැදගත් ආනාගති කාරයාලකට ලඟදිගිය පරණ ටයිපරයිටර් තියෙන කොම්පටර් නෑ අ උමන් ඇබෝ මොකද කියරනෑ ති මේ අවල් කටතිය මේවට එබෙන නැත්ත හරි ැලේ බේේ නවීන තාක්ෂණෙන් නවීන තාක්ෂණයෙන් ගැලවන්න ඒ තෑක්ෂනෙන් එබෙන එක අපිගන ස්පිනාච්කර එබෙන එක වැලක්කන්න පැරණි ක්‍රමයට යනු දැ මම ම එස්මස් ගන්නතු මංවයට කොලේමක් ම් කල් දැ ගන්න වගෙන ඒ වගේ හමස්සුරුත් කාලාන්තරයක් මේක අද්‍යනය කළ අර අයන් ඩෝම්ම කරනං වනේ එකනේ විනාඩියකට ඒගොලන්ගේ කැපෑසිටියකත් තියෙනවා දිටෙක් කරන්න. සහ ප්‍රතිප්‍රහාරය දෙන්න පුළුව ඊටඩ වැඩිගාන කව ට ඕල්ම න ඒ ඇවුණ අගොල්ල එක ප්ලෑන් කලම ප්‍රෑන් කරලලා ඒ විනාඩියකට අහුුවෙන් ප්‍රමායි්ට වැඩියෙන් යවු එතකට ැන් බල හමසගතන් උදව් කරේ ඉරායේ විත්තරට නැත්ක ෑනෑ ඒ ඉරාන් කතාව හදන්නේ ඉයටගන්න ඕ රයන්න ඇත්තටම හමාසයකට ලොකුම මූල දන සම්පත ලැබෙන්න්නේ කටරෝලි කටරු හමාස්සේ නායක ඉන්නෙ එහේ හමාස් කිය කියන්නේ සුන්නේ මුසම්බරු. ි න් ස්ලි ර යාා මස්ලිමරු හැබැයි ඉරාණයටයි හමස්ලටක් පොදු සාද ගැත්තින තමයි ස්්‍රයියේ පොදදුහතුරඉති නො හි න යම් හේකින් ඇමරිකාවහා ඊශ්‍රායලයේ ඉරානය ගැටුමට ඇදගත්තො අනි වාර්රයම්ම ලෝක බලතුලනේ යුද්ධයක් වෙන. මොකද ඉරානය හම පහසුවෙන් යට කර . ුක්ලිය මහිතන්න්න බෝම දේෙනවා කියලා නමුත් හමාතින්ම සන්නද්ධ ව්‍යාපාරයක් ශක්තිමත් ස්ලාමීයේ මානශයකත්ත ඇත්වයෙන රටක් ඒ රට ඇල තා්ඩුට විුද්ධෝ යම්මැම් දැ පහොගේ ල දවනා රහි මේ කාන්තාවන්ගේ ඇඳුම් පැල්ඳම් සම්බන්ධෙන් නමුත් මෙවැනි ආක්‍රමණයක් වුණො තොවන් සමඟි වෙනවා ඒ නිසා ඔය තලිබන් අෆගනිස්ථාන ආක්‍රමණය වගේ දෙයක් වෙන දිකුකාල යුද්ධෙකට හිල්ලා අන්තපරාජයක්ත් පත්වෙනවා. එ නිසා මේ ඉරාණය මේකට ගාවගත්වොත් ලඩිම පුටින් යුද්ධයට මැිහත්වෙනවා. මොකද මේ වෙලාවේ පටින්ංව ගලවාගත්ත ප්‍රධානම රට ඉරාණය පොට අවශ්‍ය ගන්න ද්‍රෝන සැපවේ හට අවශ්‍ය ගන්න ැකවණය සැපැයුේ රුසියාවේ තෙල්හා ගෑස් රතුන්හුදට ඉන්දියන් සාගරයට ගෙනාවේ ටෙහිරාණෙක. ඒනිසා හු අනිවාර්ය මැදිහැත්වනවා ඊළංඟට චීනයට ඉරානය ඉතා වැදක. චීනය මැදිිහත්තුල ඉරණයේ හා සෞදධ්‍යරාපය අතර සබඳතාවක් ඇතිකලා විතරක් නෙව ඉරාණයට පනෝකු සම්බාදක නිසා ඉරාණ තෙල් මිලී ගන්නා ප්‍රධාන රට චීනය. ඒනිසා චීනය ඉරාණය එක යුද සමදතාවක ඉන්න ඔවුන් කනම ලෝකෙ න්න ව ඒනිසා ඔවුන් මදිහැත්වෙන. ඉන්දියාවට ඉරාණයට අතැබීම ඉවසන්න බෑ මොකද ඉන්දිය අර චීන Rර්Bයි වගේ නව සිිල්කරට් එකගේ ඔුන්ගේ තිබුණ ස්පයිස් රුට් කියලෙක ඒ ස්පයිස් රුට් එක පියවරත් තමයි ටෙහෙරානේ සිට ජර්මණි රුසියා වහරහා ජර්මණි හහා යන උතුරු දකුණු ආර්ථික කොරිඩුවෝ. ඒකට විශාල වශයෙන් එහි වරයවල්ලවටහෙම ඉන්දියන් උද්ජලි යෝජන සිද්ධ කරල තියෙනවා. ඒ නිසා ඉරාණයට පහරදි න්නත් මෝඩිට ඔය ස්ථාවර ඉන්න බෑ. ොකද ඔවන් සහ ඉන්දියාවතර ලොකු සබද ඇත්තරම ප්‍රසියානුවන සමාජ දර්ශ කැඩිට ගත්තත් ගුජරාටය ප්‍රදේශ මේ ආරයෝගයන්න ඉරාණය න්නේ ආරයෝනි ම මූලය මූලය හරි අමාරු ඒැන ඉදියාවට අමමාරු ඒනිසා ම හිතන්න ඇමරිකා ැදිිහත්වග එකනිසා තම කටකතා යැනකොට කිවේ තාමත් හරියට සාක්කි නෑ කියෙලා ඇමෙරිකාව කිව්වේ ඉරාණය. ගැතුමට පැදි හැත්වන ීට අඩු තරමින් ලැබනනේ හිස්බුල්ල සටනට ආවත් ඒක අමාරුයි මේ වෙලාවේ. මොකද දෙදස් හතේදී හිස්බුල්ලාවරු පැරදිදු. කෙසේ නමුත් හමාස්සවරු සහරටමකින් පරදි නමුත් වෙන්නේ බ මුොරල්ල එක මීතත් වඩා භයානක තත්වයක් ඇතිවෙන. ද උදාහරණයක් කැටියට තු මේ අපි ගත ඉරාකයේ. සදාම් හුසෙන් පරාජය කලා තමයි හැබැයි ඒ පරාජය කිරීමට තැවන්ත මනුෂ්‍ය සංහරයයක් එක්සත් ජනපදය මහාප්‍රතාායයි කළලා කලාට ඔවුන්ට මූන දෙන්න සිත්ත වුණා ඊට වඩා භයානක සත්‍යෙකුට අදරත් ගේ අයිල් සර්කාවී කියගෙනෙක් මතු වුණ අල් සර්කාවී මතු වෙලා ඔහු තමයි අයිසිස්්‍යාපාරයට බවට පත්තුනි. ඒක පරාජය කරන්න මහාකාලයක් ගතව. දැ ඒක පරාජය වෙලානෑ ඒක දැන් අරාබයේ පසුබැලලා අප්‍රිකාවටක . ිකා ප්‍රශ්නය එ ඒවගේ මේ පලිබන්වරු ඒවගේම අයිසිස්සා අල්සර්කාවි අල් බක්්ඩාග වැනි පිරිස් බිහිවෙනවා මිසක් මේ අවුරු දෙදාහක් තිසේ මේ ගැටුවෙන් කවරවත්තාම හරි හමන් විදට පරාජය වෙලා නෑේ ඒ වගේ මද ෝකේ බහ විද ෝක මේ යුරපය තේරුම් නොගන්න සාධකයකයි ලෝකේ බහුවිද ලෝකයක් දැන් මේ එදදාානසි හැටගනගොල නටපු නැටිලි දැන්නටන්න්නබේල් දැ නොෙක් රටවල් අප්‍රිකාාවෝ රට කරටවල් හැටිට ගත්තත් බරිික්් එක ගත්තත් නොයෙක් සධානකත වෙලා තියනවා ආර්ථික ශක්තිය ඇති විශාල ජපානය වගේ දැවන්ත චීනය ආසියාවට අද ආර්ථික බලයක් ඇති වෙලා තියෙනවා. ලොකු ආර්ථික යුරපයේ ආර්ථික න කටේ දනන්සේ හැටේද යරෝපයේ ලෝකකාර්තික තුක් අදහයෙන් එකක් රි පොඩි ගඩ එත්සා මේවායේ තියන මේ බලපෑම ඉතා විසාාලයි ලෝක බහු විදයි හමාස්සවරු අල්ලං හිටියොක් අවුරුද්දක් අල්ලං හිටියොත් ඉතිහාසය ඒශවාල රණව තේරුණය කරයි දැනිල්ට මත්තුමට දැන් පාඩා සංගධහන ඉන්නේ බටේරිවුරේ හමස්සන්නේ ගාසදිරේ ඒ දෙකුල් අතර චම් බෙදීම අත් තිබ්බා දැ මේ පා කරනෙක ව තිබන දස්්‍රයිල නෑ පවි්ි කර ඕකර දෙමළ සධානය යටටකයිගේ ප්‍රශ්නය එකට බන්නේැන පොදේ පොදුවේ ගාසතීරයේ ජනතාව දුක්විනිද්දී ඝාතනය කරද්දි මරදාද්දිී පාටායකට හෝ මේ පලස්ටීනය වෙනත් පජාතන්ත්‍රක කිසිම බලවේකට පමණක් නෙවෙයි සෞධ අරාබියයටවන් කටාර්රාජ්‍යයටත් කිසි රටකට මදධදස්තු ඉන්න බැරි වෙන අනිවින් පැත්ත ගන්න පැත්ත ගන්නවා කියන්නේ මහජනයක පැත්ත ගන්න වෙනවා ඒවගේම ඊශ්‍රායිලය සම්බන්ධයෙන් ඉශ්‍රරයිලයේ මොනතරං දක්ෂ වනත් මොනතරං බුද්ධිමත් වනත් මොනතරන් සටන් කාමී වුණත් තරම් කාරක්ෂම උනත් ඇමරිකා ක්ස ජනපතදය කොතරම් විශාල ආර්ථික බලයක් යුද බලයක් වනත් ඇමරිකාවර යුදනැවූහෙම එතැට ඇවේ මේ එක පනිවිඩියත්දන්න නනික්කායට බොල වනෙවුන් අතගහන්න්න පාමකට කියලා මර වනෙවුන් අතගහපාගේ පනිිවිඩිය දුන්න සහ ඇමරිිකාවෙ පහිතන්නේ ය ප්‍රාණ පේට ගත්තය ගරනාවක් ඇමරිකන් පර වැසියෝොත් තින්වා ඒ අනර මරිකා ල්ල නවද මටිවර තිීම. ඒයිගේම යුරෝපා මැතිවරනින් එක පිට එක වෙනස්වී මැතිව වෙන මේකාර පුටින්ගේ සෙල්ලම වගේ තමයි පපුටින් කල් ගන්නුවනි යුද්ධය ඇදැන් යන ඇදන් යන්න යන්න යුක්්‍රේණයට අවාසී. ඒ වගේ තයි මේක ඇදන් යන්න හමස් දිගකාලින්න යුදත්තයකට ප්‍රොලෝන් ඕෝ ෑහකට ගියත් මහාවිනාසයක් වෙයි. ස්ර ස්්‍රායිලට මේ ඒකන්න්නේේ මේ ලොකු ප්‍රශ්නයක් වන ොකද ජිප්වට නිකං ඉන්න බෑ ජිප්තුවයි ශයිලය අතර සසාමගිවසුමක්තිය නො සෞදරාබීට නිකං ඉන්න බෑටර්රාජයට නිකං ඉන්න බෑ තුර්කය සිරියාව කොහොමත් ඉන්නන්නේ ඒශායිල ඇත්ක කොයිවෙේ ගහරනවා වලාගෙන ඉරාණය මේක ගන්න වාර්යම ප්‍රෝජනයගන්න. ඉරාණයේ දැනටමත් ඔය ලෙප මේ ඇෆ්කනිස්ථානයේ තුර්කිය ඉරාකයේ සහ සිදුවච ුන ඒරවාගේම තුර්කය තුර්කය ගැන දවන්ත බලයක් නේ රජා හ ඒ දැවන්ත බලය ඉන්න හමසගත් එක් රට කලින් කියැන්න බරන කටා ඉළඟට තුර්කිය තමයිගලට ආධරන්න එනිසා මේ රටවල් ටික එකමුතු තැනකට ආවෝ තමන්ගේ ජනතාවගේ ගාතන වෙනුවෙන් ඒකට හැබැයි ටික කල් ඇනවා. ගො තාම මනසතියෙන්නේ ඊශ්‍රායිලයේ ත්‍රස්ථකයාවක් කලා කියන ඒ වේදනනාත්ම අදකින්ම තිනකින් තමයි තියන්නේ ශයාලයටට ඉස්්‍රයිඩ තව දවස් ගනාවක් කියයි මේ රව්න්් ඕපරේෂණ එක කරන්න නමුත්ව ඔුන් ඊට පෙර දවන්ත ගුවන් ප්‍රහරමගේ මහා විනාසක්කල තම ඇතුළ වෙන්නේ හැබැයි ඒ වෙනකොට දැන්ටම ලක්ෂහර මාරක නාාාව වෙලතිීනවා. ලක්ෂ දහයක් දොලහ කනාත වෙනකොට. ඊජිප්තුය බෝඩර එක වහල දයන්නේ මේ රටවල්ලට මැදිහත් වන්න වෙනවාමයි තෙල්ම ැහලකයාට පස්සේ යුරෝපෙත් ඔය චූන් එක නවන නවති බොහසතුති ුට මොත්තුම ංගිතන සහන වැදක් කරණ ගොන්න අපි කතාහර බසු දනන් නාගත දවසක නැවතම ලෝක දේශපාලය වන යවත් කල්ල වීන්ම්බධින් බතුම සගෙන් කතාබා කරන්නට බොහම සූතියවත් නුසැටවද.